प्रकाश ब्रिटानी विदेश लेखन लोक युद्ध जयग्रहण समरमीन मोस्को नगर देवंत युद्ध रूसियानु जनपति नियोग कर तिबुना वेहदे युक्रेन युद्धे पलमुअीरे जय प्रकाशेट पत्किरीमट नियमित बवाय ब्रितान्य वार्तावन मगिन अनावरण कले रूसिया विसिन युक्रेन नासी राज्याक लेस नामकरण आतरे तवत राज्यान रसक्म नासी हितवादीन लेस नामकर तिबुना नेटो संविधानेद नासी हितवादी पार्श्वयाक लेसाई रूसियानु जनपति व्लादिमीर पुतिन अवस्था किहिपयकदी पवसा तिबुने न्याष्टिक मिसाइल भावित करमीन ब्रितान्य अतुगा दमिय युतु बवटे रूसियानु राज्य माध्य विसिन वार्तावक निकुत किरीमेन पसुआय ब्रितान्य मेम अनावरण्य सिदु कर तिबुने वे अतर अद दिने पुरा अखंड मट्टमे प्रहार रूसियानु हमुदा विसिन नगिनहिर युक्रेन वेत एल्ल कल बव युक्रेन आरक्षक अमात्यांश संदहन कला कार्किव नगरे वेत रूसियानु मिसाइल एल्ल वु अतर नगिनहिर युक्रेन सियलु प्रधान नगर प्रहारयंट लक वु बवाय हेलिकर तिबुने वे अतर रूसियानु आरक्षक अमात्यांश संदहन कले ईये रात्रि सिट अद दहवल दक्वा काले तुल युक्रेन इलक्क 390क वेत पहर दुन बवाई युक्रेने हमुदा आयुध गबडा पहलवक सह बटहिर आयुध सपेउ मुस्तान हतरक वेत पहर दुन बवदे रूसियानु आरक्षक अमात्यांशे माध्य प्रकाशक वर्या संदहन कला वे अतर युक्रेन हमुदा विसिन रूसियावे ब्रायंस नगरे वेत ईये रात्रि प्रहार माला वाक्केल्ल कले बवाई अल जसीरा पुवत सेवे संदहन कले युक्रेन हमुदावे प्रहारक याना केहिपयक दे देश सीमावे रूसियानु नगरे वेत पहर दीमट සම්බන්ධව තිබුණා මෙම ප්‍රහාර මගින් බ්‍රෑන්ස් නගරයේ ඉන්ධන පර්යන්තයක් විනාශ වූ අතර නගරයේ ගුවන් තොටුපළටද හානි සිදුව පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණ කළේ නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු හමුදා සැපයුම් අඩපණ කිරීම සඳහා රුසියානු භූමිය වෙත යුක්‍රේන ප්‍රහාර එල්ල කිරීම වැඩි කර තිබෙනවා මේ අතර ඊසාන දිග යුක්‍රේන කලාපය තුලදී රුසියානු සන්නද්ධරත පෙළක් සම්පූර්ණයෙන් වනසා දැමීමට යුක්‍රේන බටයන් සමත් उपाय मार्गिक मट्टमिन प्रहारे एल्लवी तिबु आतरे कलापे वेत आतरे करुस्यानु बटपिरिस केंद वीमटद सेदुव तिबेनवा युक्रेने वेत हिमिवु नवतम आयुध सपेउम समग बेम अनपेक्षित मट्टमे प्रहारे एल्ल कर तिबु बवाय जात्यंतर माध्य पवसान्ने वे आतरे मारियुपोल नगरे कोटुवु युक्रेन बटयान बेरा गैनीम संदहा जगत संविधाने सामसादक हमुदावकट इड लबानु देन बव रुस्याव दन्वा तिबेनवा රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරෝ අවධාරණය කළේ අසෝස්ට්‍රල් කම්හලේ කොටු වූ යුක්‍රේන බටයන් වෙත යටත් වීම හෝ මරණය හැර වෙනත් විකල්ප ලබා නොදෙන බවයි. මාරියුපෝල්හි කොටු වූ පිරිස් මුදා ගැනීම සඳහා ජගත් සංවිධානයේ සාමසාධක හමුදා යෙදවීමට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් යෝජනා සිදු කර තිබුණා. මේ වන විට පවා යුක්‍රේන බටයන් ප්‍රහාර එල්ල කරන අතර ඔවුන් වෙනුවෙන් මානුෂීය කොරිඩෝ විවෘත නොකරන බවයි රුසියානු විදේශ අමාත්‍ය වරයා සඳහන් කළේ මේ අතර යුක්‍රේන ජනපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි සඳහන් කළේ නැගෙනහිර යුක්‍රේනය තුල මේ වන විට අසීරු තත්ත්වයක් පවතින බවයි ඩොන්බාස් කලාපය වෙත දැවැන්ත මට්ටමේ රුසියානු ප්‍රහාර එල්ලවන අතර ගොඩබිම ගුවන සහ කළු මුහුදේ සිට මෙම හානිකර මට්ටමේ ප්‍රහාර දියත්වන බවයි දන්වා තිබුණේ කෙසේ වෙතත් යුක්‍රේන වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා සාර්ථක මට්ටමේ ප්‍රතිරෝධ මතුකරමින් පවතින බවද ඔහු පැවසුවා. මාරියුපෝල් නගරයේ කොටුව යුක්‍රේන වැසියන් සහ බට පිරිස් අවසන් පැය කිහිපය ගත කරමින් පවතින බවයි මාරියුපෝල් නගරයේ හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කළේ. මේ අතර පෝලන්තය විසින් T-72 යුද ටැංකි 200ක් යුක්‍රේනය වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඩොලර් බිලියන 1ම වන නවීන අවිතෝගයක්ද මේ වන විටත් යුක්‍රේනයට ලබා දී පවතින බවයි පෝලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ දවතම වාර්තාවක් මගින් CNN පුවත් සේවය සඳහන් කළේ ජර්මනිය තුලදී යුක්‍රේනයේ බට කණ්ඩායමක් විශේෂ මට්ටමේ පුහුණුවකට ලක් වෙමින් පවතින බවයි නවීනතම මට්ටමේ ඇමරිකානු ආයුධ භාවිත කිරීම සඳහා මෙම බටපිරිස් පුහුණුව ලැබමින් පවතින බවද හෙළි කර තිබුණා.
ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.